දුබයි වල මුදල් හම්බුණා අපි මෙහෙන් ගත්තා. දුබයි ඉන්නවා සුජීව කියලා මහත්තයෙක්. ඉතින් ඒ මහත්තයාගේ දරුවගේ උපන්දිනය වෙනුවෙන් තමයි චතුරිට මේ උදව්ව කරන්නේ. අපිත් එක්ක ගොඩක් වැඩ කරන කෙනෙක්. ඔව්. ඒකෙන් අදත් සියලු දෙනාට සුබ දවසක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා රෙකෝඩ් දඹුල්ල නාලිකාව. අද මම හිතන්නේ ගොඩක් සතුටුදායක දවසක්. හැබැයි ගොඩක් රස්නේ අපිට ඉන්න බෑ ගොඩක් රස්නේ මේ මොකද ඒ තරමටම අවුස්සරයි. කෙසේ වෙතත් මීට පෙර මම හිතන්නේ අපි දින දෙකකට පස්සේ චතුරියාවේ තුනයි දින තුනකට විතර ප්‍රථම අපි වීඩියෝවක් රිපෝටර් දඹුල්ල නාලිකාව හරහා අපි රටට ලෝකෙට පෙන්වුවා. ඒ අවස්ථාවේදී මම හිතන්නේ වීඩියෝව අපි දාලා බොහොම පුංචි සුළු මොහොතයි ගියේ මට කතා කරා. මොකද රිපෝටර් දඹුල්ල නාලිකාව හරහා ඉන්නවා විවිධාකාර පින් කටයුතු සිද්ධ කරන අපේ නාලිකාවේ මොනවද වැටෙන්නේ කියලා බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා. ඒ ආදරණීය මනුස්සකම අපි බොහොම ආදරයෙන් අපි වැළඳ ගන්නවා. ඒ වගේම අපි දහස් ස්වාරයක් පින් ලබා දෙනවා. මොකද ඒ ශක්තිය නිසා තමයි රිපෝටර් දඹුල්ල නාලිකාවට ලොකු කාලයක් ගන්න නැතුව අපිට මේ හැමදේම කරන්න ශක්තියක් ධෛර්යයක් වෙලා ඉන්නේ රිපෝටර් දඹුල්ල නාලිකාව බලන අපේ ආදරණීයයන් නිසා. ඉතින් ඇත්තටම අපිට මුලින්ම කතා කරා රිපෝටර් දඹුල්ල නාලිකාවත් එක්ක විවිධ පින් ඇති වැඩ කටයුතු සිද්ධ කරන සේනාධීර මහත්මයා. සේනාධීර මහත්මයා අපි ඉතාම ආදරයෙන් මේ වෙලාවේ මතක් කරනවා. එංගලන්තයේ තමයි සේනාධීර මහත්මයා ඉන්නේ. මොකද සේනාධීර මහත්තයා මේ වීඩියෝ දැකපු ගමන්ම මට මුලින්ම කතා කරලා කිව්වා අපි කුමාරයාට මොනවද කරන්න ඕනේ, එයාගේ වෙනුවෙන් එයාට අවශ්‍ය මොනවද, එයාට වැඩිපුරම අවශ්‍යතාවය තියෙන්නේ මොකද. ඊට පස්සෙලා මම කිව්වේ සිමෙන්ති ටික දාන්න ඕනේ මහත්තයා, එතකොට මෙහෙම බාත්රූම් එක අවශ්‍යතාවයක් තියෙනවා මෙහෙමයි කියලා. ඉතින් එතුමන් දැකපු වීඩියෝවේ දැකපු තැන් වලින් තීරණය කරා අපි මෙන්න මේ ටික කරමු, අපි මේ ටික කරමු කියලා. ඉතින් මේ චතුරිගේ ධෛර්යය පිළිබඳව බොහොම ආඩම්බර වුණා. මොකද මේ වගේ තත්ත්වයක ඉන්නකොට ගොඩක් අය හැසිරෙන විදිහත් එක්ක මේ චතුරිගේ ඒ ධෛර්යය පිළිබඳව ගොඩක් ආඩම්බරණින් අපිත් එක්ක කතා කරා. සේනාධීර මහත්මයා වගේම අපිත් එක්ක හැමදාම එකතු වෙලා වැඩ කටයුතු කරන ආදරණීය මහත්මිය කුමුදිනී මහත්මිය බොහොම ස්තුතිවන්ත වෙනවා. මේ සඳහා චතුරිගේ වීඩියෝව තවත් මිතුරියෙකුටත්
මේක පෙන්නලා තිබුණා. පෙන්නලා මේ නාලිකාව බලන්න, මේ නාලිකාව හරහා සිද්ධ වෙන්නේ මේ වගේ දේවල් කියලා පෙන්නලා ඇත්තරම ලොකු පින්කමකට සහභාගී වුණා. ඉතින් බොහොම සතුටුයි. ටිකක් වෙනස් දායකත්වයක් මේක. තමුන්ගේ උපන්දිනේ වෙනුවෙන් මුදලක් වෙන් කරගෙන හිටියා. උපන්දිනේ සමරන්න එතුමියත් ඉන්නේ එංගලන්තේ. නමුත් මේ චතුරිව දැක්කට පස්සේ තීරණය කරලා තියෙනවා මගේ උපන්දින පාටියට වඩා වටිනවා චතුරි වෙනුවෙන් යමක් කරොත් කියන එක. ඉතින් මං හිතන්නේ ගොඩක් සතුටු වෙන්න පුළුවන් කාරණාවක්, ලොකු ආදර්ශයක්, මේ සමාජයට ලොකු පණිවිඩයක්. ඉතුරියගේ නම නම් මාලා කරුණාරත්න. මාලා කරුණාරත්න අපිට හරි විශේෂ. ඇත්තම ජීවිතේ හැම කෙනාටම සතුට සම්නස ඕනේ. නමුත් මේ මොහොතේ මේ වීඩියෝවේදී චතුරිව දැක්කට පස්සේ තේරුම් ගන්න තියෙනවා මගේ උපන්දින සාදයට වඩා මට වටින්නේ චතුරිගේ ජීවිතේට සතුටක් දුන්නොත් කියලා. ඉතින් ඒ සතුට වෙනුවෙන් එතුමියත් තීරණය කරනවා චතුරි වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන්න. සේනාධීර මහත්මයාත් තීරණය කරනවා රුපියල් ලක්ෂයක මුදලක් ලබා දෙන්න. ඒ වගේම සේනාධීර මහත්මත් කුමුදුනි මහත්මියත් ඉදිරියට තවත් මේ වැඩ කටයුත්ත වෙනුවෙන් මේ සිමෙන්ති ටික දාන්න, ඒ වගේම මේ මුළු තැන්ගේ හදන්න යම් මුදලක් තවත් ඉදිරියේදී ලබා දෙන බවටත් මට පොරොන්දු වුණා. මොකද මේ සඳහා තවත් අපිට කතා කරපු පිරිස් ඉන්නවා. ඉතින් ඒ වගේම මාලා කරුණාරත්න මහත්මිය රෙකෝඩ් දඹුල නාලිකාව අපි සමග කතා කරා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. ගොඩක් ස්තුතියි අපිත් එක්ක කතා කරාට. ඒ වගේම අපේ නාලිකාව පිළිබඳව බොහොම ආඩම්බරෙන් කතා කරා. බොහොම ස්තුතිවන්ත වෙනවා. මං හිතන්නේ මාලා මහත්මිය මේ සැරේ තමයි මං හිතන්නේ අමුතුම විදියේ උපන්දිනයක් සමරන්නේ. මොකද හැමදාම උපන්දින පාටියක් දාලා සමරපු උපන්දිනේට මං හිතන්නේ වෙනස්ම විදිහේ උපන්දිනයක් සහ ජීවිතේ හැමදාටම අමතක නොවන උපන්දිනයක් වේවි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මාලා කරුණාරත්න මහත්මිය ඔන්න අපි ඔබට සුභම සුභ උපන්දිනයක් වේවා කියලා කලින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා, කරන කියන සියලු වැඩ කටයුතු සාර්ථක වෙනවා වගේම නිදුක් නිරෝගී භාවය සදාකල් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අපි ඔබට සුභ උපන්දිනයකට වගේම සේනාධීර මහත්මයාටත් ඒ වගේම කුමුදිනී මහත්මියටත් මේ සතරේ මේ කරන පින් හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම දිගු කාලයක් තිස්සේ රිපෝටර් දඹුල නාලිකාවත් එක්ක විවිධ පින්කම් සිදු කරන අපේ ආදරණීය මහත්මියක් ඉන්න ඕස්ට්‍රේලියාවේ මානතුංග මහත්මයා, මාපි මානතුංග මහත්මත් එක්ක මං හිතන්නේ කැකිරා ප්‍රදේශයේ සම්පූර්ණ නිවසක් තනියම හදපු කෙනෙක් තමයි මානතුංග මහත්මයා කියන්නේ. ඉතින් බොහොම සන්තෝෂෙන් අද අපි මතක් කරනවා එතුමමුත් තීරණය කරලා තියෙනවා චතුරිගේ නානකාමරයේ වෙනුවෙන් යමක් කරන්න. ඉතින් අද අපි මේ සඳහා පෙදරේරුවන් අපි අරගෙන ආවා. ඉතින් පෙදරේරුවන් මේ වෙනකොට මේවට අවශ්‍ය මොනවද, මේ කළමනාකරණ කොහොමද, මොනතරම් සිමෙන්ති යනවද, ඒ සියල්ල දැන් සකස් කරමින් සිටිනවා. ඉතින් අපි උත්සාහ කරනවා නාන කාමරය සඳහාත් අවශ්‍ය ඒ අමුද්‍රව්‍ය ටික ගෙනල්ලා මේ චතුරිගේ මේ වැඩ කටයුත්ත බොහොම ඉක්මනින් නිම කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් මානතුංග මහත්මයාට අපි මෙවැනි දෑ කරන්නත් තව තව ධෛර්ය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔබතුමා ඇතුළු ඔබේ පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී භාවය සදාකාල ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ තමන්ගේ ස්වාමියා වෙනුවෙන් රිපෝට දඹුල්ල නාලිකාව සමග විවිධ පින් ඇති වැඩ කටයුතු සිද්ධ කරපු මහත්මියක් ඉන්නවා කැනඩාවේ. කැනඩාවේ ග්‍රේස් මහත්මිය හැමදාමත් රිපෝට දඹුල්ල නාලිකාව බොහොම විශ්වාස කරලා අපිත් එක්ක කතා බහ කරනවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම චතුරි වෙනුවෙන් ආහාර පාන අරන් යන්න අද දිනේ අපිට මුදල් ලැබලා තිබුණා. බොහොම ස්තුතිවන්ත වෙනවා කැනඩාවේ ග්‍රේස් මහත්මියට. ඒ වගේම ග්‍රේස් මහත්මියගේ විශේෂත්වයක් තියෙනවා අද විශේෂයෙන්ම තම දරුවත් මේ වීඩියෝව දැකලා තියෙනවා. ඉතින් එම දරුවත් මේ පින්කම සඳහා දායකත්වය ලබා දීලා තියෙනවා. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ග්‍රේස් මහත්මිය ඇතුළු ඒ ආදරණීය දරුවටත් ඒ වගේම පවුලේ සියලුම දෙනාටත් මේ පින්කම වෙනුවෙන් සහභාගී වුණාට ඔබේ සියලු ප්‍රතුම් ප්‍රාර්ථනා ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම හැමදාමත් වගේම රිපෝටර් දඹුල නාලිකාවට යෝධ ශක්තියක් වෙලා ඉන්න අපි ආදරයෙන් මතක් කරන්න ඕන කෙනෙක් ඉන්නවා අපේ ඔස්ට්‍රේලියාවේ. අද රිපෝටර් දඹුල කියන නාලිකාව අපි මෙච්චර දුර ගමනක් ආවනම් ඒ ගමනට මහා විශාල පිටුපසින් සිට අපිට ශක්තියක් වුණු රමණී වීරරත්න මහත්මිය අපි මතක් කරන්න ඕනේ. රමණී වීරරත්න මහත්මියත් ශාමලී දියණියත් කියන්නේ රිපෝටර් දඹුල නාලිකාව මේ යන එන ගමන් වලට අපිට මහා ලොකු දැලන්ත ශක්තියක් වුණා. ඉතින් අපි අදත් ඉතාම ආදරෙන් මතක් කරනවා චතුරි වෙනුවෙන් ඉදිරියට යමක් කරන්න එතුමියත්
බලාපොරොත්තුෙන් සිටිනවා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා ශාමලි දිනටත් රමණී විරත් මහත්මියටත්. ඉතින් ඒ වගේ මතක් කරන්න ඕනේ අද චතුරි වෙනුවෙන් අපි ඉතා වටිනා දෙයක් අරන් ආවා. ඉතින් මම හිතන්නේ චතුරිට ඒක ගොඩක් වටිනාකමක් සිද්ධ වෙවි. චතුරිගේ රෝද පුටුවක් තියෙනවා. රෝද පුටුවට මම හිතන්නේ පරණ රෝද පුටුවක කෑලි නේ චතුරි හයි කරලා තිබෙන්නේ. තවත් පරණ රෝද පුටුවක කෑලි ටික තමයි රෝද හයි කරගෙන හිටියේ. ඉතින් ඇත්තටම අපි බොහොම ස්තුතිවන්ත වෙනවා සුජීව මහත්මයාට. සුජීව මහත්මයා ඩුබායි වල ඉන්නේ. ඉතින් ඩුබායි සිට මේ වෙනකොට මාත් එක්ක ඒ වගේම වැඩිහිටි දීමනාවක් විදිහට ලබා දෙනවා සුජීව මහත්මයා රිපෝර්ට් දඹුල්ල නාලිකාවත් එක්ක. මම හිතන්නේ මෙවරත් අපිට ඒ වැඩිහිටි දීමනාව ලබා දීම සඳහා ඒ ආදරණීය පවුල වෙනුවෙන් හැම මාසයකම අපිට මුදල් ලැබෙනවා. ඉතින් මේ සැරෙත් එවලා තියෙනවා. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා සුජීව මහත්මයාට. මීට පෙරත් තමන්ගේ දරුවා වෙනුවෙන් රිපෝර්ට් දඹුල්ල නාලිකාවත් එක්ක දානයක් අපි ලබා දුන්නා. මේ දානය ලබා දුන්නේ තමන්ගේ දරුවා වෙනුවෙන්. ඉතින් විශේෂ කෙනෙක් තමන්ගේ දරුවන්ට මේ පෙන්වන මග මම හිතන්නේ හරි වෙනස්. ඒක හැමෝටම කරන්න අපහසුයි. මොකද තමන්ගේ දරුවන්ගේ උපන්දිනය සමරන්නේ සුජීව මහත්මයා හැමදාමත් මෙන්න මේ විදිහට. මෙවර මේ පින්කම සිදු කරන ප්‍රධානම හේතුව පසිඳ හංසක පුතාගේ උපන්දිනය වෙනුවෙන්. අපි පසිඳ හංසක පුතාගේ උපන්දිනයට ඔන්න කලින්ම රිපෝර්ට් දඹුල්ල නාලිකාවත් ඒ වගේම මේ චතුරි මහත්මියත් සුභම සුභ උපන්දිනයක් නිරෝගී භාවය ලැබේවා. ඔබේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලා ඔන්න අපි ප්‍රාර්ථනා කරනවා පසිඳ පුතාට. ඒ වගේම අප්‍රේල් මාසේ 11 වෙනිදාට තමයි පසිඳ පුතාගේ උපන්දිනය තියෙන්නේ. අපි තමයි ඔන්න කලින්ම පසිඳ පුතාට සුබපතවුවේ. ඉතින් පසිඳ පුතා බොහොම වටිනා තෑග්ගක් මේ චතුරි මහත්මිය වෙනුවෙන් ලබා දීලා තියෙනවා. ඉතින් හත්තන උපන්දිනය වෙනුවෙන් අමතක නොවන උපන්දිනයක් වේවා කියලා අපි කියනවා. මොකද අමතක වෙන්න විදිහක් නැහැ මෙවැනි ලොකු පින්කමක් සිද්ධ කරලා. ඉතින් පසිඳ පුතාගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා. ඒ වගේම පසිඳ පුතාගේ අම්මත් ඒ වගේම සුජීව මහත්මයා දරුවන් වෙනුවෙන් මේ ගන්න වෙහෙස මහන්සිය මහන්සියක් නොකට හැමදාමත්ම බොහොම සැහැල්ලුවෙන් මේ දේවල් කරගන්න විවිධ පින්කම් සිද්ධ කරගන්න ඒ වගේම බොහොම ඉක්මනින් තවත් පොරොන්දුවක් වුණා ලංකාවට ආව ගමන් අපිවත් බලන්න එනවා කියලා. ඉතින් බොහොම ස්තුතිවන්ත වෙනවා සුජීව මහත්මයා. ඉතින් තවත් මෙවැනි දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා. ඒ වගේම චතුරි වෙනුවෙන් තවත් කතා කරපු අය ඉන්නවා රිපෝර්ට් දඹුල්ල නාලිකාව හරහා කමෙන්ට් කරපු අය ඉන්නවා. ඒ වගේම චතුරිට ආශිර්වාද කරපු අය ඉන්නවා. ඒ වගේම චතුරිගේ අනාගතය පිළිබඳව කතා කරපු අය ඉන්නවා. ගොඩක් දෙනා කතා කරා. ඉතින් අපි ඒ සියලු දෙනාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපි මේ වැඩ කටයුතු වලින් පස්සේ අපි තීරණය කරනවා චතුරි වෙනුවෙන් චතුරිට මහන්න කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා මේ මැෂින් එකට අවශ්‍ය ඒ කළමනාකරණ ටිකක් තියෙනවා. එතකොට චතුරිට මහන්සියක් නැතුව මේ කටයුතු සිද්ධ කරගන්න ඉදිරියේදී අපි ඒ පිළිබඳවත් දැන් මේ වෙනකොට වැඩ කටයුතු සූදානම් කරමින් යනවා. ඉතින් අපි බොහොම ඉක්මනින් චතුරිගේ නිවසට සිමෙන්ති ටික දාලා ඒ වගේම චතුරිගේ මුළු තැන්ගය ඒ වගේම නාන කාමරය මේ සියලු දේ සකස් කරගන්න මම හිතන්නේ අපිට තවත් ආධාර උපකාර අවශ්‍ය වෙනවා. ඉතින් මේ වීඩියෝ නරඹන කාට හරි හැකියාවක් තියෙනම් මේ චතුරිගේ ගිණුම් අංක අපි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම චතුරිගේ නම ගම විස්තර අපි සඳහන් කරලා තියෙනවා. මේකට දායකත්වය චතුරිට කතා කරලා චතුරිත් එක්ක සහසම්බන්ධ වෙලා පුළුවන් මේ සඳහා අපිට දායකත්වයක් ලබා දෙන්න. ඉතින් සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් රිපෝර්ට් දඹුල්ල නාලිකාව අද තලාව ප්‍රදේශයේ සිට සමු ගන්නවා. ඒකලුවට මෙතනින් නගින්න හදන්න පුළුවන්. නැත්නම් මෙතන දික් කරනවා කියන්නේ තව ලොකු වැඩක්. කණු දෙකකින් දැයිද ඒක පුළුවන්. ඔන්න චතුරි දැන් වෙන්න තියෙන ටික බාසුන්න හැලට කියන්න මොකද්ද කරන්න තියෙන්නේ කියලා. මේ සිමින්ති මේ ඔන්න අනාලා තියෙන්නේ සිමින්ති නානා මේ එහෙම නැන්දාම ඔයාලට අර කකුල් දෙක තුවාලෙන්න බලන්න. මේ කකුල් තුවාලෙන්න මේ බලන්න කකුල් දෙක නැත්තම් මේ නිසා මේ අමානුයි. මේ නිසා අපි බැලුවා මේ මේ කකුල් දෙකට අපි බැලුවා බෑන්ඩේජ් තියනවලු. මේ දඹුල්ලේ ගන්න නැහැ මේ බෑන්ඩේජ් එක. ඒ කියන්නේ මේස් එකක් වගේ එකක් තියනවලු දාන්න. ආ තියන දාගන්න. ඔව්.
තියෙනවලු. අපි හොයන්නම්. දැන් අද අපි තව ගමනක් යනවා. එතකොට මම හොයන්නම් බලන්න. දැන් ඔකට දාන්න මේස් තියෙනවා. ඒක දැම්මම ඔතන පොඩ්ඩක් අර තුවාල වෙන්න යන එක අඩු වෙනවා. කිව්වද? සේනාදීන මහත්තයා. එයා තමයි මේකේ ආරම්භයත් ගත්තේ. මේ වැඩේ කරන්න සිමින්ති දාන්න එයා තමයි අපිට උදව් කරන්නේ. බලමු. සත්තාරු ධම්මා වඩන්ති ආයුන්නෝ සුකම්මං